හරියට රට යන හැටි දැනගන්න 1989 අමතන්න. ශ්‍රී ලංකාව මේ ගිය රටයි. නිදහස් ස්වයිනි ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. වසර 500ක පමණ අධිරාජ්‍යවාදී යටත් විවිධ පාලනීති නිදහස් වී වසර 72ක් ගතවන අද දින රාජ්‍ය නායකයා වශයෙන් වමතන්නේ ඔබ ලැබූ නිදහස තවත් ශක්තිමත් වීමට ප්‍රතිඥා දෙනවා. මෙම නිදහස ලබා ගැනීමට සහ තහවුරු කිරීමට අප කැප වුණු සියලු සිංහල, ගමිය, මුස්ලිම්, මැලේ, අබර්ග නායකයන්ට මාගේ ගෞරවය පුරවමි. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සෑම පුරවැසියෙකුට නිදහස්ව සුරක්ෂිතව ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ඔවුන්ගේ නිදහසේ සිටීමේ අයිතිය, ස්වාධීන මතයක් දැරීමේ අයිතිය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි හැමෝටම තහවුරු කරනවා. ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදීම ගැටි අයිතියට අපි හැම විටම ගරු කරනවා. තම මිතුරන් තෝරා ගැනීමට මෙන්ම සාමකාමීව ඒකරාශී වීමටත් සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෙකුට තමන් විසින් තෝරා ගන්නා ජනතා නියෝජිතයන් හරහා දේශපාලන ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමේ අයිතිය අපි හැම විටම ආරක්ෂා කරනවා. මේ සියල්ලම කිසිවෙකුටවත් අභියෝග කළ නොහැකි මිනිස් අයිතිවාසිකම් ලෙස අපි සලකනවා. ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේදී අප විසින් තුලනය කළ යුතු ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා. විධායකය, විවස්ථාදායකය හා අධිකරණය අතර වූ බල තුලනය එහිදී ඉතාමත්ම වැදගත් වෙනවා. බලය බෙදාහැරීමේදී මධ්‍යම රජයේ හා විමධ්‍යගත වගකීම් ගැන ඉතා නිරවුල් එකඟතාවයක් තිබිය යුතුයි. සාමාන්‍ය ජනතාව හා ආරක්ෂක අංශ එකිනෙකාගේ වගකීම් වටහා ගත යුතු අතර පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමූහික අයිතිවාසිකම් ද ඇති බව අපි මතක තබා ගත යුතුයි. රජය හා ජනතාව අතර සම්බන්ධීකරණයක් මෙහිදී සුවිශේෂී වෙනවා. නිදහසින් පසු මේ ජන රජය තුළ බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයෙක්ම තෝරා පත් කරගනු ලැබුවේ සර්වජන ඡන්ද බලය. එසේ මහජන ඡන්දයෙන් තෝරා පත් කරගැනුණු වත්මන් රාජ්‍ය නායකයා ලෙස මගේ දූර කාලය තුළ රටේ සියලුම දෙනාගේ නායකයා ලෙස රටේ සුභසිද්ධිය වෙනුවෙන් උපරිම වශයෙන් කැපවී සේවය කරන්නට මම සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය නායකයෙක් පත්වුවාට පසු ඔහු මේ රටේ සියලු ජනතාවගේම ජනාධිපතිවරයා වෙනවා. තමුන්ගේ දූර කාලය තුළ ඔහු සේවය කළ යුත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටයි. ඔහු තමන්ට ඡන්දය දුන් ජනතාවට පමණක් සේවය කරන්නට බැඳී නැහැ. එක් ජන කොටසකට සේවය කරන දේශපාලන නායකයෙකු නොව සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා වශයෙන්
සේවය කළ යුතුය යන දැක්ම මට තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස අද මා නියෝජනය කරන්නේ ජාති ආගම් පක්ෂ හෝ වෙනත් කිසිදු ભેදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවයි. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහ පැවැත්ම හා ප්‍රගමණය සඳහා ශක්තිමත් විධායකයක් ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය වෙනවා. රටක පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මෙම ප්‍රධාන ආයතන ගැන කුමන ආකාරයකින් හෝ ජනතා විශ්වාසය පළුදුවන්නේ නම් එය රටක අරාජකත්වයක් ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා සියලු පාර්ශවයන් තමන්ට ලබා දී ඇති බලතල රටේ සුබසිද්ධියට මෙන්ම ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා ජාතික දැක්මක් තුල සිය කාර්යභාරය ඉටු කළ යුතුයි. මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ක්‍රියාත්මක කිරීමට මම බැඳී සිටිනවා. ඒ මාගේ වගකීම සහ යුතුකමයි. එය ක්‍රියාත්මක කිරීමට කිසිම බාධාවක් රාජ්‍ය නිලධාරීන්ගෙන් හෝ ව්‍යවස්ථාදායකෙන් හෝ අධිකරණයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා ඔබගේ නිදහසට ගරු කරනවා පමණක් නොව එය වර්ධනය කර අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරනවා. කාලයක් තිස්සේ රාජ්‍ය පාලනය විකාශනය වූ ආකාරය නිසා ජනතාවගේ නිදහස සීමා වී තිබෙනවා. නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි නිසා අද ජනතාව විශාල හිරිහැර රාශියකට මුහුණ දී තිබෙනවා. මේ හරහා විවිධ අක්‍රමිකතා දූෂණවලටත් මඟ පෑදී තිබෙනවා. ජනතාවට අහිමි වන කාලය සම්පත් හා ජීවනෝපාය අවස්ථා අධිකයි. මිනිසුන්ගේ එදිනදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයන් අපි විමසා යලි විමසා බැලිය යුතුයි. වැරදි කරන සුළු පිරිසකට එරෙහිව කඩිමමින් නියතිය ක්‍රියාත්මක කරනවා විනා බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම අපි නොකළ යුතුයි. නීතිගරුකව විනයගරුකව ගුණගරුකව ජීවත් වීම සඳහා සැබෑ නිදහසක් අපි ජනතාවට ලබා දිය යුතුයි. ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කරගන්නට බාධා පමුණුවන යල් පැනගිය නීති රීති, රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතුයි. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඔවුන් මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවත් කිරීමට අපි කටයුතු කරනවා. ලංකාව පැරණි ඉතිහාසයක් තිබෙන රටක්. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ සියලුම ආගමිකයන්ට, සියලු ජාතිකයන්ට ക്ഷേම භූමියක් වූ රටක්. මගේ පාලන කාලය තුලදීද ඕනෑම අයෙකුට තමන්ට කැමති ආගමක් ඇදහිීමේ නිදහස මා තහවුරු කරනවා. බෞද්ධ දර්ශනය තුල අපේ රාජ්‍ය නායකයන් පාලකයන්ට හැම විටම උපදෙස් ලැබුණේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතිකවන
කිසිදු පුරවැසියෙකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත්‍රයක් සඳහායි. මගේ දුර කාලය තුලත් මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම කැප වෙනවා. ජනතාවට සැබෑ නිදහස ලබා දිය හැක්කේ සමාජ හා ආර්ථික විෂමතාවන් අවම කිරීමනුයි. ඒකීය රාජ්‍යයක් තුල සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිය යුතුයි. අදත් අපේ ජන සමාජය තුල විශාල ඇති නැති පරතරයක් තිබෙනවා. නාගරික ප්‍රදේශවල ඇති පහසුකම් ග්‍රාමීය ප්‍රදේශවල නැහැ. අධ්‍යාපන පහසුකම් සෑම ප්‍රදේශයකටම සමාන නැහැ. සෞඛ්‍ය පහසුකම් සෑම ප්‍රදේශයකටම සමාන නැහැ. රැකියා අවස්ථා සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වී නැහැ. මේ කිසිවක් වාර්ගික හෝ ආගමික හේතුන් මත බලපවත්මා තත්ත්වයන් නොවේ. ඒවා රටේ පොදු ප්‍රශ්නයි. ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේදී අපි මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීමයි. අපි ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන්නේ ඒ නිසයි. 30 වසරක යුද්ධය මෙන්ම තවත් විවිධ හේතුන් නිසා අපේ රටේ සංවර්ධන කටයුතු බෙහෙවින් ප්‍රමාද වී තිබුණා. අපට තව දුරටත් කාලය අපතේ හරින්නට බෑ. අපේ රටේ සුවිශේෂ භූගෝලීය පිහිටීම, භෞතික සම්පත් හා මානව සම්පත් නිසියාකාරව ප්‍රයෝජනට ගනිමින් ලෝක ආර්ථිකයේ නව ප්‍රවණතා හා අනුගතව අපේ සංවර්ධන කටයුතු වේගවත් කරන්නට අපි ක්‍රියා කරනවා. කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. ජනතාවට නිදහසේ උපරිම ප්‍රයෝජන ලබා දීමට නම් රාජ්‍ය පරිපාලනයේ නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. මේ සඳහා සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම බාරගත යුතුයි. ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොරසතුරන්, මැරවරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජනජීවිතයට බාධා පැමිණෙන නම් එතන ජනතාවට නිදහසක් නැහැ. ජාතික ආරක්ෂාව මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නටත් අපි විශේෂ අවධානයක් යොමු කොට තිබෙනවා. ත්‍රස්තවාදයට මඟ පාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුල ක්‍රියාත්මක වන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. රට පුරා පැතිරී තිබෙන මත්ද්‍රව්‍ය උදරින් දරුවන් මුදා ගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැහැ. රාජ්‍ය ආයතන තුල දූෂණය වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැහැ. එනිසා සාමාන්‍ය ජන ජීවිතයට බලපාන සියලුම සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ආරක්ෂක අංශ තුල දැනටමත් ආරම්භක වී තිබෙනවා. සිටීමට ඇති නිදහස සහ ලිවීමට ඇති නිදහස සම්පූර්ණයෙන්ම මා තහවුරු කරනවා. දාර්ශනිකයන් මෙන්ම උසස් කලා නිර්මාණ බිහිවන්නේ එවිටයි. මගේ රජය විරුද්ධ මත ඉවසන්නට සෑම විටම සූදානම්. මාධ්‍යවලට අද සම්පූර්ණ නිදහස දී තිබෙනවා. ඕනෑම අයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ලබා දී තිබෙනවා. අද සමාජ මාධ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදයට නව අභියෝග එල්ල කරනවා. අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරමින්
බොහෝ අවස්ථාවන්හිදී ආගන්තුකයන් සමග සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ අගතීන් අනුව වැරදි තොරතුරු ප්‍රචාරයන්ට නතු වී තමන්ගේ මතයට වඩා වෙනස් මත දරන්නන් ගැන වැරදි මතයන්ට ෂණිකවම පෙළවීමට අවස්ථාව තිබෙනවා. ඔබේ හෘද සාක්ෂියට ගෙඟව ක්‍රියා කරන ලෙස අප සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටිනවා. හැම විටම රට ගැන හිතන්න, අනෙකුත් සහෝදර රටවැසියන් ගැන හිතන්න, දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා ඔබ කරන කියනා දේවලින් රටට සිදුවන්නේ අයහපතක්ද යන්න හොඳින් යහපතක්ද අයහපතක්ද යන්න හොඳින් සිතා බලන්න. නමුත් රජය වැරදි මකක යනවා යයි ඔබේ හෘද සාක්ෂියට අනුව පෙනී යන සෑම විටම ඒ නොබියව පෙන්වා දෙන්න. අපි නීතියේ ආධිපත්‍යයට හැම විටම ගරු කළ යුතුයි. ජනතාවට සැබෑ නිදහස ලැබෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වන විටයි. නීතිමය කටයුතුවලට දේශපාලන ඇත්තගැසීම් කරන සංස්කෘතිය වෙනස් කරන්නට මගේ රජය පියවරගෙන තිබෙනවා. අපි ඉදිරියේ අභියෝග රැසක් තිබෙනවා. ඒවා ජයගන්නට රජය දරනා උත්සාහයට ඔබ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. මා ඔබ ඉදිරියේ තැබූ ප්‍රතිපත්ති මාලාව අද ඔබ මුහුණ පාන අභියෝගවලට මුහුණ දිය හැකි ක්‍රියාදාමයක්. ඒ තුළින් සෞභාග්‍යමත් දේශයක් ඇතිකිරීම අපගේ බලාපොරොත්තුවයි. අනාගත පරපුර වෙනුවෙන් මේ බලාපොරොත්තුව ඉටු කළ හැක්කේ වත්මන් පරපුරටයි. ඉතිහාසය විසින් අප මත පවරා ඇති මේ ඓතිහාසික වගකීම ඉටුකිරීමට අප හා එක්වන මෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් මා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.